නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මං හිතන්නේ අරුවක්කාලු කසන රඳවනේ සෑදීමට ප්‍රධානතම හේතුවක් වුණේ පිටරටින් කසල ලංකාවට ගෙනල්ලා තැන්පත් කරන්න ගිවිසුමක් අත්සන් කරා. මේ ගිවිසුම අත්සන් කරේ හොර රහසේ. මේ ගිවිසුම අත්සන් කළ කිව්වේ පිටරටින් කසල මෙහාට ගෙනල්ලා ප්‍රතිචක්‍රීකරණය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ කියලා. නමුත් ඔවුන් හොඳටම දැනගෙන හිටියා පිටරටින් කසල ලංකාවට ගෙනල්ලා සියලු දේම ප්‍රතිචක්‍රීකරණය කරන්න තරම් කර්මාන්තශාලා අපේ රටේ නැහැ. ඒ නිසා ඔවුන් කරපු දේ තමයි ඉතාමත්ම සීග්‍රයෙන් අරුවක්කාලු කසල රඳවනේ ඉදි කරා. මම ඒ කසල රඳවනේ ඇතුළට ගිහින් බැලුවා. තාමත් ඒ කසල රඳවනේ ඉදිවෙමින් පවතිනවා. අඩුම වශයෙන් ඒ දියරය ගලාගෙන එන දියරයවත් පිරිසිදු කරන්න ක්‍රමවේදයක් නෑ. මීතේන් වායු එක්කාසු කරන්න ක්‍රමවේදයක් නෑ. එනිසා ළඟදි පුපුරුණු පිපිරීමක් පාප සිද්ධ වුණා. ඒ වගේම ඒ ප්‍රදේශයට ගිහිල්ලා කසල දැමීම නුසුසුසුයි. රාත්‍රි කාලේ පාන්දර එකට කොළඹ ඉඳලා කසල ගෙනියන වාහන යනවා 30ක් අරුවක්කාලුවලට හැමදාම. එක වාහනයකට ගෙවෙනවා ලක්ෂයක්. ලක්ෂ 30ක් වටින වාහන තොගයක් රාත්‍රී කාලේ හරියටම පාන්දර එකට යනවා කොළඹ ඉඳලා අරුවක්කාලුවට. ගෙනියන්නේ කොළඹ කුණුයි, ඉතුරු ටික ඇවිල්ලා එංගලන්තෙන් ගෙනල්ලා මෙහෙ තියාගෙන ඉන්න කුණු ටිකයි. ඒ කුණු ටික ඔක්කොම ගිහිලා තැන්පත් කරනවා. හැබැයි ඒක වහන්නේ පොලිතීන් එකක් දාලා මිසක් අර සනීප ආරක්ෂක කසල රඳවුමක් විදියට නෙමෙයි. ඉතින් ඒ නිසා මම දකින දේ මෙවැනි දේ සිද්ධ නොවිය යුතුයි. අනිවාර්යයෙන්ම අරුවක්කාලු කසන රඳවනේ වසා දැමිය යුතුයි. ඒ ව්‍යාපෘති අපිට අවශ්‍ය නැහැ. මොකද කොම්පෝස් පොර නිෂ්පාදනයේ ජීවවායු ඒකක ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය තුළින් කසල ප්‍රශ්නය විසඳීම සිදු කළ හැකි. ඒ තුළින් ආදායම් මාර්ගයක් බවට මේ රට තුළ පත් කරගත හැකි. ඉතින් ප්‍රතිපත්තිය ලිව්වේ ජාතික ඝනාපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය ලිව්වේ මම. හැබැයි ඒකේ පළවෙනි කොටස ඉවත් කරලා අවසානයේ දීලා තියෙන ක්‍රමවේදය වෙන කසල රඳවුම හැදීම තමයි ඔවුන් ආරම්භ කළා තියෙන්නේ. මොකද ඒකෙන් තමයි සල්ලි ලැබෙන්නේ.